Hello, I think home they are a motorman. Only thing other super video again at the meet a Kalimanganava, SMG gun, like in a white 44 again, white 444 again, hatred with truck padina, again SMG gun, hatred with truck padina, super trick yard, eating yarn, make up, Ulankorodana, the white 444 neve, white FF, Ugandanakati than the search club on YouTube, white 444 ne, white FF. Super dial lock, one tap gun, shotgun nikema, one tap palna. Idin yalone subscribers la million ekadasam gana kinna. Eyage trick ekata me yalone man kiyanne, o shotgun walin gahana superdama. Ekenne aye tappara katana one tap ek gahuwa hella diwwa mara speed ekak tiyenne. Idin yalone e widire one tap ek gahana lazy kramath thamai yalone man gana tiyenne. ඉතින් යාළුවනේ මේ වගේ සුපිරි සුපිරි ටික් තමයි ඉතින් යාළුවනේ අනිවාර්යයෙන්ම මගේ channel එකෙන් ගේන්නේ අනිවාර්යයෙන්ම තාම channel එක subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරන්න ඊට එහා පැත්තේ bell icon එක අනිවාර්යයෙන්ම all කරලා තියාගන්න එතකොට තමයි මම දන්න video එකක් ඔයා ගාටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ ඒත් එක්කම යාළුවනේ කියනෝනේ අනිවාර්යයෙන් මේ video එක වටිනා කියලා හිතනවා නම් video එකට අනිවාර්යයෙන්ම like එකක් දාන්න අනිවාර්යයෙන්ම comment එකක් දාන්න ඒත් එක්කම යාළුවනේ ඔයාලගේ Facebook group වල එතකොට WhatsApp group වල අනිවාර්යයෙන්ම share කරලා support එකක් දෙන්න යාළුවනේ subscribers ලා 30000 ගන්න තව පොඩ්ඩයි තියෙන්නේ ඉතින් යවන තව දෙයක් කියන්න ඕනේ ඔයගොල්ලන්ට මොනවද දැනෙන්න ට්‍රික් එකක් තියෙනවා නම් දැනගෙන ඕන දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මම ඊළඟ වීඩියෝ විදියට ඒ දාපු කොල්ලගේ කමෙන්ට් එකත් එක්ක දාලා මොකද ට්‍රික් එක කියලා අනිවාර්යයෙන් මම ගේන්නම් ඉතින් යවලනේ කවුරු හරි ට්‍රික් එකක් කියලා කියන්නේ ඒක යාට විතර නෙමෙයි ගොඩක් අතට වැදගත් වෙන ට්‍රික් එකක් තමයි තව කතාව දෙයක් කියන්න ඕනේ ග්ලෝබල් ස්පීඩ් ගන්න ට්‍රික් එකක් ඕන නම් අනිවාර්යෙන් කියන්නේ ඒකත් ගේන්නම් ඉස්සරහට ඉතින් යාළුවනේ දැන් මම පෙන්නන්නම් ඔයගලන්ට ට්‍රික් එක කොහොමද කරන්නේ ඊට කලින් මම හෙඩ් ෂොට් ගහන්න ගත්තු ඒ කියන්නේ මම මැච් එකට ගිහිල්ලා ඒ විදිහට ගහපු හෙඩ් ෂොට් කැලඩියක් දාලා පෙන්නන්නම් ඊට පස්සේ මම ඔයගලන්ට ට්‍රික් එක ගේන්න එහෙනම් ඉතින් යාළුවනේ වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට හරි ඉතින් යාළුවනේ ඔයගොල්ලන් බලන්න මේක M1014 එකෙන් ඔයගොල්ලන්ට පෙන්නේ හෙඩ් ෂොට් ගහනවා පට්ටම ලෙස ට්‍රික් එක තමයි යවන්නේ පොඩ්ඩක් ගහන විදිය එම් එක පොඩ්ඩක් බලාගෙන ඉන්න මෙතන එකපාර දෙන්නෙක් ඉවරයි ගහන විදිය පොඩ්ඩක් බලන්න ඒත් එක්කම එම් එක බලන්න එම් එක කොහේ හිටියද කොතනද යනවාද කියලා අනිවාර්යයෙන්ම වැදගත් වෙන වීඩියෝ ටිකක් තමයි ඉතින් යවන්නේ ඔයගොල්ලෝ දන්නේ දෙයක් තියෙන අනිවාර්යයෙන්ම අහන්න මම ඉස්සාව වීඩියෝ එකට ගේන්නම් අනිවාර්යයෙන්ම ට්‍රික් එක මොකද්ද කියලා බාන කොහොමද හෙඩ් ෂොට් වදින්නේ එතකොට මගේ එම් එක කොහේ තියෙන්නේ ෆයර් බටන් සයිස් එක මේකට ඕන වෙන්නේ නැහැ මොකද කිව්වොත් ඕන 5 බන් සයිස් එකේ මේක වැඩ කරනවා ගොඩක් වෙලාවට ඒක ගහන සිස්ටම් එක අනුව තමයි යාළුවනේ හෙඩ් එක මේ හෙඩ් ෂොට් එක වදින්නේ හරි ඉතින් දැන් මම ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ආවා මෙන්න මේකයි යාළුවනේ ඔයගොල්ලෝ මම ගන්නම් ගන්න තුනක් M1014 එකයි M1887 එකයි මිනි ෂොටියයි ඉතින් යාළුවනේ මේකයි මුලින්ම ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ aim එක යාළුවනේ රතු පාට තියෙන්න ඕනේ ඒකනේ මෙහෙම යාළුවනේ ඇඟට තිබ්බත් කමන්නේ ඒත් ඇඟට තියෙද්දි ඒ කියන්නේ aim එක ඇඟටම තියෙද්දි ගොඩක් වෙලාවට හෙඩ් ෂොට් වදිනේ ඉඩ ප්‍රමාණය අඩුයි වදින්නේ නැහැ නේ වදිනවා ඉඩ ප්‍රමාණය අඩුයි පණිදි වගේම වදිනවා ඒ කියන්නේ ජම්ප් එක දාද්දි වගේම එතකොට වදින aim එක ඇඟට තිබ්බට ඒත් යාළුවනේ ගොඩක් වෙලාවට අර කියන්නේ white FF දන්නවද දන්න කටිය දන්නවද ගොඩක් කටිය white FF දන්න තියෙන විදිහක් නැහැ එයා ගන්න හෙඩ් ෂොට් එහෙම අනිවාර්යෙන් ගහනවා නම් එයාගේ aim එක එහෙම බලන්න එයාත් දාලා තියෙන ට්‍රික් එක එයාගේ channel එකේ ඒත් එයාගේ වාසන දාලා තියෙන්නේ ඉතින් යාළුවනේ ඒ හින්දා අනිවාර්යයෙන් මේ වීඩියෝ බලන්න දන්න තියාලෙක් ඉන්නවනම් අනිවාර්යයෙන් support එක දෙන්න හෙඩ් ෂොට් ගහන try කරන කට්ටිය ඉන්නවනම් ඉතින් යාළුවනේ අනිවාර්යයෙන් ඔයාගේ aim එක enemy එකට වඩා ඒ කියන්නේ aim එක enemy එකට නෙවෙයි තියෙන්න ඕනේ aim එක රතු පාට වෙලා තියෙන්න ඕනේ ඒත් enemy එකට නෙවෙයි ඔයාලට පේනවා ඇති මම ඔයාලට දැන් පෙන්නන්න aim එක තියෙන්න ඕනේ රතු පාටට ඒත් enemy එකේ ඇඟට නෙවෙයි දැකන කෙලිම එම් එකේ තියෙන රතු පාට ඊට පස්සේ ඕගොල්ලෝ දැන් කෙලිම උඩට දා කරන්න. එතකොට යාළුවනේ ඔය හිටන් ඉන්න කට්ටියට නැත්නම් ඉස්සරහටයි පිටිපස්සට දුවන කට්ටියට අනිවාර්යයෙන්ම ඔහම ගහන්න පුළුවන් කිසි ගේමක් නැහැ. එතකොට යාළුවනේ හරහට දුවන කට්ටිය කියන්නේ වම් පැත්තට දුවන කට්ටිය දකුණු පැත්තට දුවන වම් පැත්තට ජම්ප් එක දාන කට්ටිය වම් පැත්තට දකුණු පැත්තට ජම්ප් එක දාන කට්ටිය. එතකොට ඒ කියන්නේ හැරෙන ඒ කියන්නේ ඒකෙන් දුවන ගමන් ඉන්නේ. ඒගොල්ලන්ට යාළුවනේ දැන් ඔළුව හැදලා තියෙන මොන පැත්තටද දැන් කියමු එයා වම් පැත්තට දුවන කියලා. එතකොට අනිවාර්යයෙන්ම යාළුවනේ එයාගේ ඔළුව තියෙන වම් පැත්තට එතකොට ඉතින් යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ෆයර් බටන් එක උඩ ඩ්‍රැග් කරද්දි පොඩ්ඩක් වම් පැත්තට ඇලකලා ඩ්‍රැග් කරන්න තියෙන්නේ. එතකොට යාළුවනේ නිකම් හෙඩ් ෂොට් එක වදිනා. මොකද කිව්වොත් මේක ලොකු අමාරු දෙයක් නෙවෙයි. උගන මගේ aim එක පේනවා ඇති. කෙලිම aim එක තියෙන්න ඕනේ රතු පාට වෙලා. කකුල් හරියට තිබ්බත් කමන්නේ නැහැ. aim එක තියෙන රතු පාට වෙලා. හැබැයි ඇඟට නෙවෙයි. ඊට පස්සේ යාළුවනේ කෙලිම ඩ්‍රැග් කරන්න තියෙන්නේ. ඕන ෂොට් ගනින් වදිනා. ස්පාස් 12ද, M1014ද, M1887ද නැත්නම් මිනි ෂොටියෙන්ද අලුතෙන් ආපහු හැම ෂොට් ගන්න එකේම වදිනා. ඉතින් යාළුවනේ මේක සුපිරිම ට්‍රික් එකක්. මේක යාළුවනේ ගොඩක් අර තව දෙයක් කියන්න ඕනේ ඩ්‍රැගනෝ ඕ ඩ්‍රැගනෝ වුඩ් පැක වලට හරියනවා මේක ලයික ළඟ ගහද්දි
දුරගහද්දි නම් ලොකුවට මේක හරියන්නේ නැහැ. ළඟ ගහද්දි නම් මේ ඩ්‍රැගන් වුඩ් පැක් වලට තොලකන එක දන්නේ කියන්නේ. ඉතින් යාවල්නේ මේක යාවල්නේ ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ දවසක් හොඳටම ඇති. මේක ෆයර් බටන් සයිස් එක අදාළ වෙන්නේ නැහැ. සෙන්සිටිව් එක අදාළ වෙන්නෙත් නැහැ. ජෙනරල් ලේයර් මේ සෙටින් අදාළ වෙන්නේ නැහැ. මේකට යාවල්නේ ගහන සිස්ටම් එක අනුව තමයි යාවල්නේ හෙඩ්සෙට් එක දෙන්නේ. මේ ගොඩක් අටට හරියන්න පුළුවන් කොහොද කිව්වොත් ගොඩක් අට කියන්නේ මගේ DPI අඩුයි, අරක අඩුයි, මේක අඩුයි, සෙන්සිටිව් නැහැ ඒක කියලා. මේකට සෙන්සිටිව් බලපාන්නේ නැහැ යාවල්නේ. මේකට බලපාන්නේ ඔයා ගහන විදිහ. ඉතින් යාවල්නේ එම්ප රතුපාට වෙච්චම ඉක්මනට උඩට ආවෙ ඉන්නෝනේ. ඒ එච්චරේ කරන් තියෙන්නේ. ඔකම දැන් මේ ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ පෙන්නන්නම් දැක්කනේ ආපු ගම හෙඩ්ෂොට් එකක්. ඉතින් යාළුවනේ මේක හරියට පුරුදුනොත් පට්ට ලේසි ගේමක් නැහැ හෙඩ්ෂොට් ගහන්න. වන් ටැප් එකෙන් ඉතින් කිරිගජ්ජක් තමයි මේක හරියට පුරුදුනොත්. මේක ඉතින් යාළුවනේ මම කියපු විදිහට ඒ කියන්නේ මේ රතුපාට වෙච්ච ගමන් දැක්කනේ කෙලිම ඩ්‍රැග් කරන්න තියෙන්නේ. කෙලිම හෙඩ්ෂොට් එකට යන්නේ. ඉතින් යාළුවනේ මේ ටික මේ විදිහට හරියට කරන්න ඔයාට නිකම් හෙඩ්ෂොට් ගහන්න පුළුවන් ලොකු ගේමක් නැහැ. ඉතින් යාළුවනේ අනිවාර්යයෙන් මම හිතලා මේ වීඩියෝ එක ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් යාළුවනේ වීඩියෝ එක අනිවාර්යෙන් වටිනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න යාළුවනේ. මොකද සබ්ස්ක්‍රයිබර් 30,000 ගන්න තව පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් යාළුවනේ තව දෙයක් කරනවා නේ WhatsApp group එකක් හදලා තියෙන්නේ. ඉතින් ඒක link එක මම පළවෙනිදා දාලා තියන්නම්. ඉතින් යාළුවනේ කැමති කට්ටිය කියලා join වෙන්න අලුත් news එතකොට අලුත් freedom code ආපු ගමන් Asian එක දානවා ඒකට. ඉතින් ඉන්න කට්ටිය බලලා join වෙන්න. ඒත් එකම කියනෝනේ යාළුවනේ ඔයගලන්ට ඒ කියන්නේ දැන් මේ මගේ channel එකේ trick කර වෙන මොනවා හරි ආතල් video එතකොට ප්‍රෑන්ක් වීඩියෝ එකෙන් ෆ්‍රී ෆයර් වලින්ම විතරයි වෙන මොනවත් වෙන ඒ වයන්නේ. ෆ්‍රී ෆයර් වලින්ම ප්‍රෑන්ක් වීඩියෝ ආතල් වීඩියෝ නැත්නම් ඉවෙන්ට් ඒ වගේ දේවල්ත් ඕනද කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ඕන කියලා කිව්වොත් අනිවාර්යෙන්ම ගේන්න. මම කමෙන්ට් පෝස්ට් එකකුත් දාන්නම් මේ වෝට් කරන්න බලමු ඉතින් එකත්. එහෙනම් ඉතින් යාළුවනේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සුබ දවසක් හැමෝටම.